මෙම අපි දැන් වෙලාගේ දිකක් කොහොමද දැන් වෙලා 3 මාර්ට් විතර ඇති. හතරට විතර ඇති. අපි දැන් මේ පිටුන පුරුමසල්ලන්ගේ පිටත් වෙන හදන්නේ. මේ තාම ඉතින් එහෙම මේ පිටත් වෙන හදනකොට තාම යන පාට නැහැ. මේ ෆොටෝ ෂූට් එක අර පැත්තේ. කිලෝමීටර් 50ක් වගේ තියෙනවා අපි යන අපතලේ මේ දියලුමට. මේ කට්ටිය මේ සාමාන්‍ය දැන් සුපුරුදු පරිදි වැඩ පටන් අරන් තියෙන්නේ. මොන සෙට් එකක් බැස්සා බෙල්ලිහුල් ඔයට දැන් යනවා පල්ලෙහාට. ඔය බලන්න. බලන්න පල්ලෙහාට ගිහිල්ලා මෙතන කොච්චර දුර තියෙනවද? මීටර් 400. ඒ 200 අරකට බලන්න. කරගන්න විදියක් තිබ්බේ නැහැ. ෆෝන් තිබ්බේ නැහැ. ඉතින් මේ ෆෝන් වලින් ගහන්නව දාන්න බෑ. ප්‍රශ්න ගොඩයිනේ. මේක තමයි මේ තැන. මේ ගාලක් තියෙන පානිල සකසා ඇත්තේ තරව මේ පොඩක් ගන්න එහෙම අමාරුයි වගේ. යංගු ඇතුළට ඇතුළට මේ මේ ඉස්සරහට. ඇල්ලගාව ඉන්නේ. ඉතින් මේ දැන් අයියත් කිව්වේ ඒකයි මෙතන මේ ගොඩක් කට්ටිය මේ නාන්න ගිහිල්ලා මෙතන පල්ලෙහා සුලියක් වගේ තියනවලු. ඉතින් එතනට ඇවිල්ලා මේ නොදෙනුවත් කමෙන් ආපු කට්ටිය මේ පල්ලෙහා ඔයාලට පේනවා ඇති. මම එක වෙනම පෙන්නන්නම් මේ. ඉතින් ඒ එතනට යන ඒ කියන්නේ එතනට ගිහිල්ලා ගොඩක් කට්ටිය මැරිලා තියෙනවා. එහෙනම් මෙතනට එන කට්ටිය පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද හැමදැනම ගාලා තියෙනවා පරිස්සමෙන් තියන ආන්න කියන එක. මොකද මේ ආතල් එකට ඇවිල්ලා නෑ වගේ නෙමෙයි අන්තිමට හෙන නඩුවක් වෙන්නේ. මෙතන අයිනේ. ඒ කියන්නේ ලනුව මෙතන නාන්න දෙන්නේ. පල්ලෙහා ඕන තරම් නාන්න අරහරි ඉඩ තියෙනවනේ නේද? දැන් අර අරපැත්තට වෙන්න ඕන තරම් නාන්න තැන් තියෙනවා. ඉතින් මේ මෙතන දඟලන්න එපා. මොකද මෙතන හිටියකම වතුර පාර එකපාරට වැඩි වෙනවා. අර මහා මේ මාමා අතන දැන් එහා මුල්ලේ ඉඳන් මේ මුල්ලට එනකන් කඹ දානවා දැන්. මොකද මේ එන කට්ටිය දැන් මෙතන කොච්චර ගහලා තිබ්බත් අනුතුරුදායකයි කියලා ඒගොල්ලෝ මෙතන නානවනේ. දැන් අපේ උඩ සිංහල තේරෙන්නේ නැති සීන් එකකුත් තියෙනවනේ මචං. දැන් ඒ හින්දා එන එක මෙතන නානවා. මෙච්චර සිංහලෙන් ගහලා තිනවා. ඈ මෙතන මේ පණින්න එපා, දිය නාන එපා, අරකයි මේකයි කියලා ගහලා තිබ්බට අපේ උන් නානවා. උන්ට තේරෙන්නේ නැහැ සිංහල. ඉතින් මේ එහෙනම් දැන් කඹේකුත් දාලා අන්තිමට කියලා දෙන්න කියලා බැලුවේ දැන් මේ. මොකද මැරෙන්නේ නැනේ උන් බේරගන්නේ දීපුත් තියෙන්න බෑ. ඉතින් අපි ඔන්න පහන් තුඩා වැල්ල බලලා ඔක්කොම වැඩ ඉවර කළා. දැන් යනකම නියලුමට යන්න. ආ ඊට කලින් එඩිසන් යනවා. ආ එඩිසන් බංගලා බලන්න යනවා. මේ උදිතලා මාමා කෙනෙක්ගේ. ඉතින් මෙතන මේ මිනිස්සු මරණයි කියලා ගොඩාක් කියනවා සැරෙන් සැරේට. ඉතින් මාමා කිව්ව මතක් කළා. එන කට්ටිය පොඩ්ඩ පරිස්සමෙන් මෙතන බොන්න එපා. පොඩ්ඩක් ඇවිල්ලා මීටරේ ලස්සන විඳලා යන්න. නැත්නම් ඉතින් මේ නිකන් තුවාල කරගෙන එහෙම වෙන්න එපා කියලා තමයි කියන්නේ. අර්බේරියල් වතු වැය බලන්න යන ගමන් ඉන්නේ මේ පට්ට කැලයක් මැද්ද යන්න තියෙන්නේ. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගොඩාක් උඩට ආවා. තවත් යන්න ඕනේ කියලා තමයි කියන්නේ. කට්ටි දැන් අන්න අමාරුවෙන් යනවා. මේ ඊට අමාරු ඩබල් දාලා යන්න තමයි මොකද මේ පාර පට්ට සවුත්තු. මේ අඩේ කුඩර යන්න තියෙනවා. අපි දැන් අන්පේරියල් ළඟටම ආවා. මේ මොකද්ද කතන්දරේ? මේ ටී ෆැක්ටරියක් තියනවලු එතනින් යන්න දෙන්න. එතනින්ද යන්න දෙන්න නැති සීන් එකක් කියනවා. අපිට යන්න දෙන්නේ නැහැ මෙතන මේ මේ තේවත් එක්ක. එස්මක් ගන්න අනිවාර්යයි. එස්මන්නේ දැන් මේ මිනිස්සුන්ට මොන හරි කියන්න දිනනවා. මොකද්ද කියන්නේ? මොනා කියන්නද? කාලා ගන්න. කාලා ගන්න. අර කලින් බහැපු ගමන් හොඳ එකක් කිව්වේ. ඔය වාට මොන හරි කියන්නේ? මටත් ඉතින් ඒක තමයි කියන්නේ. මොකද්ද? ඒක තමයි කියන්නේ මොකද්ද? මොකද්ද? හරි හරි දැන් අන්තිමට උඩින් ඇල්ල පාරහගෙන ඇවිල්ලා උඩින් යන් කිව්වේ කවුද? දැන් මගේ එක පැත්තේ එක පාර මේ පාර දුර වෙලා ඒ පාර ළඟ වුණොත් එමේ ඒත් මගේ ඔළුව කනවනේ. මේ පාර ළඟින් අපි මේ පාර ගියාද නැහැ නේ?
කියලගහන්න තිබ්බේ නේද බා අපි දැන් මේ ගෙදර යන්න හදන්නේ මේ අද ඔල්බම් මේ අපි ඉති ආයස් බඹරගල පතනේ ඉන්නේ ඉඳලා දැන් ඔන්න ගෙදර යන්න හදන්නේ. ආයි නම් නෑ වීඩියෝ කරන්නේ. ගෙලින්ම ගෙදර ගිහිල්ලා තමයි ඊළඟ වීඩියෝ එක දාන්නේ. එනවා. හරි. හරි හරි. ඒගොල්ලෝ යනවා මම මාත් යනවා.